ඔබේ හදවතට දැනෙන ශ්‍රී ලාංකේය ස්වරය Hi, good evening. අනිත් වෙනද වගේම සුපුරුදු විදිහට සුපුරුදු වෙලාවට මම ඇවිත් ඉන්නේ ඔයාගේ ගෙදරට. ඔයා වෙනුවෙන්ම ඔයා ආසම කරන ප්‍රෝග්‍රෑම් එක අරගෙන එවිතරක් නෙමෙයි ඔයාල්ල පොයේ ලස්සන සොන්ග්ස් ටිකත් අරගෙන තමයි අද ආවේ අමතක නොකරම ඔක්කොම ටික ගෙනාවා. ඉතින් එහෙනම් ආරාධනා කරන දිගටම රැඳිලෙන්න කියලා මාත් එක්කම. ඒ වගේම තමයි මතක් කරනවා අපේ FB එකේ ෆෑන් පේජ් එක පැත්තට ඉන්න ඔයා අලුත් කෙනෙක් නම් ටැග් ගාලා අපිව සර්ච් කරලා අපිව ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි YouTube එකේ තියෙනවා YouTube එකේ sihanda.com කියලා සර්ච් කරලා අපි හොයාගෙන ඇවිල්ලා ටැග් ගාලා අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න ආදරේ. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා ඔයාලට එහෙනම් අපේ ප්‍රෝග්‍රෑම් එකට. හරි එහෙනම් ඉතින් අපි එහෙනම් අපේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනම සොන්ග් එකේ පටන් ගමු නේද? මොකක්ද අහන්න ඕනේ මුලින්ම? වැඩිපුර මිල්ලු එක දෙමුනේ. එහෙනම් ලැස්ති වෙන්න. මේ අක්කලාගේ වෙන්න. අපේ චාච්චෝ එකේ නම්බර් 1. ඒ රූපට මං ආස උනත් බලවුනා. පෙන්වන්ත හිතින් හිනමවන් බාරවුනා. ඔබ මාගේද මං කාගේද දැන ගන්න උනා. මට බාල උනත් කොල්ලට මගේ වෙන්න උනා. මේ අස්තිහා බලන්න මගේ ආදරේ දැනෙන්න. බොරු නම් මෙපා කරන්න කොල්ලෝ මෙන්න මෙහෙට එන්න. හිතට දැනුණු තැන කරඳිලා ආදරේ කරන්න. මොකද බයද සැකද මල්ලි අක්කලාගේ වෙන්න. පළමු පුරුදු ගතින් තිබුණු ආදරේ දැනෙන්න. ඉලක්කමක් විතරයිනේ. හරි හරි. ඉතින් එහෙනම් මේ සොන්ග් එක ඔන්න ඔයාලට. ගිය වීකේ ගොඩාක් අය මගෙන් ඉල්ලලා තිබුණා කියේ සොන්ග් එක ගෙනත් දෙන්න කියලා. ඔන්න මම අද පළවෙනියෙන්ම දුන්නේ ඔයාලා ආසම සොන්ග් එක තමයි. හරිද? ඊළඟට දෙවෙනියට ඉල්ලලා තිබුණ සොන්ග් එක මොකද්ද දන්නවද? ගෙස් කරන්න බලන්න. අලුතෙන්ම රිලීස් වෙච්ච සොන්ග් එක. හනා කියන්නේ ඉතින් මේ දවස්වල සමාජ මාධ්‍ය කලබවන තරුවක්නේ. අපි එහෙනම් ලෑස්ති වෙමු නේද? එයාගේ අලුතෙන්ම රිලීස් වෙච්ච ලස්සනම ලස්සන සොන්ග් එක අහන්න. මේ එයාගේ මල්ලෝ.
අපේ චාචෝ එකේ නම්බර් 2. හටකේ චාටන් එකත් එක්ක වැස්ස නිකන් ආවා ගියා ආවා ගියා වගේ නැද්ද වැස්ස? මේ දවස්වල ආයෙත් ඔන්න රස්නට පායන්න පටන් අරන් තියෙනවා. අපේ පැත්තට නම් කියන්න බලන්න ඔගලගේ පැත්තට කොහොමද කියලා, වහිනවද නැත්නම් පායනවද? මේ දවස්වල කොළඹට නම් රෑටත් රස්නේ, දවල්ටත් රස්නේ, උදේටත් රස්නේ. මට කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලගේ පැතිවල රස්නද එම නැත්තම් වහිනවද පැත්තත් එක්කම කියාගෙන යන්න. හරි, ඉතින් ඒ කොහොම වුණත් රස්නේ වුණත් පෑවුවත් වැස්සත් අපි ජීවත් වෙන්නේ පැය නේද? අවස්ථාවේ හැටියට තැනට ගැලපෙන විදියට ඉතින් අපි ඉන්නවා. වෙන කරන්න දෙයක් නැහැනේ. කියව ඇති නේද දැන්? අපි අමහනම් තව ලස්සන සෝන් එකක් අහන්න. මේ ලෑස්ති වෙන්නේ අපේ චාට් ෂෝ එකේ නම්බර් 3. අහන්න ගෙස් කරන්න බලන්න කට්ටිය, මන් නම්බර් 3 විදිහට මොකක්ද දෙන්නේ කියලා. කාගේ සෝන් එකක්ද? කාගේ එකක්ද ඕනේ? ශිහාන්ගේ එකක්? ඕ මයි ගොඩ්! එහෙනම් අපි යමු ශිහාන්ගේ ලස්සන සෝන් එකකට.
සිහින තරුවගේ ලස්සනම ලස්සන සෝන් එකක් අහලා තමයි ඔන්න අපි ආයෙත් මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ. ඔයා මේ එකතු වෙලා ඉන්නේ හාට් එකේ චාටර්න් එකත් එක්ක. අලුත් අවුරුද්දෙන් පස්සේ අවුරුදු නිවාඩුවත් එක්ක ඔෆිස් එකේ වැඩ වැඩි වෙලා හිර වෙලා ස්ට්‍රෙස් වෙලාද කට්ටිය ඉන්නේ. මම හිතනවා එහෙම නැතුව ඇති කියලා. මොකද මම කලින් ඉඳන්ම කිව්වා එහෙම වෙන්නේ නැති වෙන්න කරන්න ඕන විදිහ. හරිද? ඒත් ඔයා විදිහට කරන්න නැතුව පණ්ඩිතයා වගේ වැඩ ටික ගොඩ ගහගෙන ඉන්නවා නම් ඔයා මේ වෙලාවේ ස්ට්‍රෙස් නම් ඩෝන්ට් ඩෝරි ඔළුවට ලොකු ස්ට්‍රෙස් එකක් ගන්නපා. එතකොට ඔයාට කරන්න තියෙන වැඩ ටිකත් කරගන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා තව දවස් දෙකක් තියෙනවානේ. ෂේප් එකේ දවස් දෙක ඇතුළත ඔයාට පුළුවන් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම කරන්න. ඉතුරු ටික ඉතින් අපි ඊළඟට කරමු. හැබැයි මේ වෙලේ ඉඳන් හොඳට ඔයාගේ වැඩ ටික මැනේජ් කරගන්න ඕන හොවද? ඒක හොමුනම් අනේ ඉතින් හෙට උදේම නැගිටලා ඔෆිස් යන්න ඕන නේද කියලා මතක් වෙනකොට එපා වෙනවද? අයියෝ අනේ එන්න සොන් එකක් අහන්න. අපි එහෙනම් යමු අපේ චර්චෝ එකේ නම්බර් 4 අහන්න. කුවේනියේ මම තමන්නායනවා රූබරියේ මම අලෙසුයායනවා සලුව අරන්ගෙට පලයන් කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය කුවේනියේ මම තමන්නායනවා රූබරියේ මම අලෙසුයා දන්නෙම නැතුව අපි පස්වෙනි සොන් එක අහන්නත් වෙඩි වෙලා.
තව සොංස් පහක් විතරයි තියෙන ඉතින් ඔන්න ඔයාලා ආසම කරපු ඔයාලා ඉල්ලපුම සොංස් ටික තමයි අද අරගෙන ආවේ. අක්කි මට මේ කෝණ, අක්කි මට මේ කෝණ කිකි කට්ටි කමෙන්ට් දාලා දෙන්න අනිවාර්යම මම මේ වද ඔයාලට දෙනවා. එහෙනම් වැඳලින්න දිගටම මාත් එක්ක හරිද? යන්නපා කොහෙවත්. දන්නවනේ සතියක් පුරාවට මම ඔයාලා නැතුව 15 තමයි ඉන්නේ. මේ දවස්වල නම් ඉතින් වැඩ වැඩි හොතටමනේ. මම දන්නවා මම දන්නවා කූඩු හදනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ මේ ටිකේ. හරි එහෙනම් ඒ වැඩ ටිකත් එක්කම ඒවත් තියාගෙන අපි යමු අපේ පාළුව නැති කරගන්න නේද? නිකන් ඉඳලා බෑනේ. දැන් නතුමුද? ඩාන්ස් කරන සොංග් එකක් ඉල්ලලා තිබුණා. එහෙනම් ඉතින් මම ඔයාලට පස්සේ සොංග් එක විදිහට දෙන්න ලෑස්ති වෙනවා. රොෂන්ගේ අලුත්ම සොංග් එක මේ අපේ චැට් ෂෝ එකේ නම්බර් 5. හැමදාම රැට අහසෙ දිලෙන තරුමල්වන් හැඩකාර ගෑනු ළමයෝ මට ඔබ රන්වන් රතු රෝස මල් කැලෑවේ මල් කුමාරියවන් ආදරේ ඔයාට ආලවන්තිය මං ඒ මගේ හදේ පන්ලාදේ නුඹ මගේ වේන්නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටක් තියා මගේ හදේ පන්ලාදේ නුඹ මගේ වේන්නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටක් තියා මගේ ඔබ ගැනම කියන තාලේ හරි අමුතු දෙයකි ආලේ ඔබ රැජින මගේ කතාවේ කළු වරල නිටඹේ ගෑවේ සුදු සුමුදු මුවට පෑහි රුව ලපටි පෙනුම ඇගේ සැප දෙන්න මගේ මාලිගාවේ පෙම්බරි ඔබ ලංකරගෙන සුන්දර ඉර බැස යනකොට සිල් අරගෙන වග්ගේ බෑ ඉන්න ඔයා ළඟ ලස්සන පොඩි තොල් පිටියක මත්තුනුවන බඹර කිව්වම සිල් අරගෙන වග්ගේ බෑ ඉන්න ඔයා ළඟ ඕන මට ආලෙම් බෙල්ලෙන්න බොමා රාගින නිවහම තප්පරයම ලංකරගෙන ඉන්න ඔයා මට කල්පයක් වත්තව ඕන මගේ හදේ පන්ලාදේ නුඹ මගේ වේන්නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටක් කියා මගේ හදේ පන්ලාදේ නුඹ මගේ වේන්නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටක් කියා මගේ හැමදාම රැට අහසෙ දිලෙන තරුමල්වන් හැඩකාර ගෑනු ළමයෝ මට ඔබ රන්වන් රතු රෝස මල් කැලෑවේ මල් කුමාරියවන් හරි ආදරේ ඔයාට ආලවන්තිය මං ඒ මගේ හදේ පන්ලාදේ නුඹ මගේ වේන්නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටක් කියා මගේ හදේ පන්ලාදේ නුඹ මගේ වේන්නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටක් කියා මගේ චැටෙන් අනිතින් අපි දන්නෙම නැතුව සොංග්ස් පහක්ම අහලා ඉවරයි මේ වෙද්දි ටික 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 ඉතින් මට යන්න වෙලාව තමයි මේ ලං වෙන්නේ පාළුයි නේද අනේ ඉතින් මට කොච්චර පාළුද කියනවනම් අය ඔයාලව හම්බෙන දවස් වෙනකන් ඉතින් මම බලාගෙන ඉන්නවා හරිම පාළුවෙන් මම දන්නවා ඔයාලත් එහෙම ඇති කියලා එහෙම නේද නෑ ඕ මයි ගොඩ්නස් මන් දන්නවා මට ඔයාලා ආදරෙයි කියලා. මමත් ඔයාලට ඒ වගේම ගොඩාක් ආදරෙයි. පරිස්සමෙන් ඉන්න ඕන කට්ටිය හරිද? ඩාන්ස් කරන්න පුළුවන් සොංග් එකක් දෙන්න කෝවක්කේ කියලා ඔන්න යාළුවෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒ හින්දා මම ලෑස්ති වෙන්නේ අපේ චැට් ෂෝ එකේ නම්බර් 6 විදිහට. ඔයාට රොෂාන් ෆර්නාන්ඩෝගේ අලුතෙන්ම රිලීස් වෙච්ච සොංග් එක. ඔන්න එහෙනම් ඇති වෙන ඩාන්ස් කරන්න මේ අපේ චැට් ෂෝ එකේ නම්බර් 6.
සලුව විලස දැසුම සලසල තාලෙට රඟනා වතලෙලෙන දිලෙන හැඩනි තඹ සලග රණතිස නලියන පෑඉඟි කෝමල දුටුවම පිනවන හදවතේ වෙලෙන සරා කුසුම සිනා සලුව සැලේ මිනි කැටේ වෙලෙන රේ දිලෙන සරාගි සද ලඟේ මදු සමේ කිරණ වලා පෙළට කතා බවන රේ ඉඟි සලා නයන නුරා පොවෙන සුරූපි දෙව්ලියේ මුකුළු කරන නාදලු දෙතොළම රූබර පැහැසර සඳ වගේ නාඹර රතු දෙතොළ උමතු සීගිරි සිතුවම ආදරසේ සත මනහර සොබනිය හදවතේ වෙලෙන සරා කුසුම සිනා සලුව සැලේ මිනි කැටේ වෙලෙන රේ දිලෙන සරාගි සද ලඟේ මදු සමේ කිරණ වලා පෙළට කතා බවන රේ ඉඟි සලා නයන නුරා පොවන සුරූපි දෙව්ලියේ දයිලු දෙවගන්න කෑ ඇස්වහක් නැති සඳක් ඇය පාය පුසිරි කතකැය රන්න මොන්නරි වැලිය රන්කෙන් දෙෙන් බැදි අතැගිල්ලි නොගැල්ල වේමේ ආත්මය බැදි චිත්‍රයක් වැනි පින්තරු කෙරුව රූබරනුම නේද මොන ලේසා සිතුවම න්තවගේ උපදානෑනුව කළුදු සුබන කතර ගැල පෙනම කෙන අදාති නැත වෙල්ලු සසාරෙන් පැතු ආදරයට සුබ පැතුමන් නිතරේ කරකාරයට ගෙන දීගෙන යන යුවලටද ගාසිරි හදවතේ වෙලෙන සරා කුසුම සිනා සලුව සැලේ මිනි කැටේ වෙලෙන රේ දිලෙන සරාගි සද ලඟේ මදු සමේ කිරණ වලා පෙළට කතා බවන රේ ඉඟි සලා නයන නුරා පොවන සුරූපි දෙව්ලියේ අනිතින් අපි දැන්වෙද්දී සොංස් හයක් මහලා ඉවරයි. බලන්නකො ඉතින් දන්නෙම නැතුව කාලෙත් යන හැටි නේද? පාළුවේ නේද මන් නැතුව ඔයාලට? ඇත්ත කියන්න ඇත්ත කියන්න. කට්ටිය ඉතින් අද වැඩට යන්න ලෑස්ති වෙනවද? අද නෙවෙයි දෙයනේ හෙට. හෙට වැඩට යන්න ලෑස්ති වෙන ගමන් දින්නේ. එහෙමත් නැත්නම් තාම අද දවසේ වැඩ ටිකවත් ඉවර කරගන්න බැරි වුණාද? අයියෝ දුක් වෙන්න එපානේ. එන්න මේ පැත්තට පොඩි චිල් එකක් දාන්න. ඔය ආසම විදිහේ ලස්සන සොංග්ස් ටිකක් තියෙනවා ඉතුරු වෙලා. මොකක්ද කියන්න බලන්න ඕන ඔයාලට ඊළඟට? මොකක්ද ඕනේ? ටක්කල කියන්න ටක්කල කියන්න. හින්දි සොංග් එකක් ඕනේ? දෙන්න. එහෙනම් අපි ලෑස්ති වෙමු අපේ චැට් ෂෝ එකේ නම්බර් 7 විදිහට. ආශිකී වල සොංග් එකක් අහන්න. तू ही तो जन्नत मेरी तू ही मेरा जुनू तू ही तो मन्नत मेरी तू ही रूह का सुकून तू ही
अखियों की ठंडक तू ही दिल की है दस्तक और कुछ ना जानूं मैं बस इतना ही जानूं तुझ में रब दिखता है यारा मैं क्या करूं तुझ में रब दिखता है यारा मैं क्या करूं सजदे सर झुकता है यारा मैं क्या करूं तुझ में रब दिखता है यारा मैं क्या करूं मजबूरी मैंने नजरों से तुझे छू लिया ओहो कभी तेरी खुशबू कभी तेरी बातें बिन मांगे ये जहां पा लिया तू ही दिल की है रौनक तू ही जन्मों की दौलत और कुछ ना जानू बस इतना ही जानूं तुझ में रब दिखता है यारा मैं क्या करूं तुझ में रब दिखता है यारा मैं क्या करूं सजदे सर झुकता है यारा मैं क्या करूं तुझ में रब दिखता है यारा मैं क्या करूं छमाए मुझे तरसाए तेरा साया छेड़ के चूमता ओहो तुझ मुस्काए तुझ शर्माए जैसे मेरा है खुदा झूमता तू ही मेरी है बरकत तू ही मेरी इबादत और कुछ ना जानूं बस इतना ही जानूं तुझ में रब दिखता है यारा मैं क्या करूं तुझ में रब दिखता है यारा मैं क्या करूं सजदे सर झुकता है यारा मैं क्या करूं तुझ में रब दिखता है यारा मैं क्या करूं ලස්සන සෝන් එකක් තමයි ඒ අපි අහලා ආයෙත් මේ පැත්තට එකතු වුණේ ආයෙත් මතක් කරනවා ඔයා මේ එකතු වෙලා ඉන්නේ අහත් ටිකේ චැට් කරන කට එක්ක දැන් නම් ඉතින් මට ටික ටික යන්න වෙලාව ලං වෙලා තියෙන ළමයි හරිද කටිය කාලා බීලා ඇති කියලා මම හිතනවා එහෙමත් නැත්නම් කන්න වෙලාවක් නැතුවත් වැඩ කියලාත් මට හිතෙනවා ඉරිදා දවසෙත් වැඩ කරන සෙට් එකක් ඉන්නවනේ ඉතින් නේද මේ ඔක්කොම කවුරු වෙනවද ඔයයි ඔයාගේ ආදරණීයනුයි වෙනුවෙන් ඉතින් ඔයාට මහන්සි හිතන ටයර්ඩ් වෙන හැම වෙලාවකදීම මතක් කරගන්න ඔයාගේ ආදරණීයන ඔයා මේ මහන්සි වෙන්නේ ඇලගේ ජීවිත ආලෝකමත් කරන්න ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ ඔයාගේ හීනවලට යන්න කියලා අමතක කරන්න එපා
ඒතරේ පාල හිතනො පෙනෙදිම පතට මන්දරවා බෙහෙත්. අපි අමුණ දෙහනම් අපේ චාත්ෂෝ එක ඊළඟ සෝමි කහන්න. ගෙස් කරන්න මොකක් වේවි දේක මේ සම්සමමමන jari 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 pavan san sananana san sananana ja jari 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 pavan mere jaisa dhoond ke la mera sajan san sananana san sananana ja jari 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 pavan aisa kahin koi nahi शायद मैं कर लूं मिलन ऐसा हो तो शायद मैं कर लूं मिलन जा जा जारी पवन सन सन नन नन सन सन नन नन जा जारी 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 पवन සෝමිකයි තියෙන ඉතින් පස්සේ අපි ගෙදර යනවා බයි බයි කාලා දින්න ඉතින් කට්ටිය තාම කාලා නැද්ද නැත්තම් කන්න හිතලවත් නැද්ද හෙට උදේට කරන්න වැඩ ගොඩක් තියෙන හින්දා තාමත් ඔයා වැඩද ඔෆිස් යන ඇලුත් දෙක රෙඩි කරලාද තියෙන්නේ තාම නෑ අයියෝ මොනාද කරන්නේ උදේට ඕවා කරන්න තියාගන්න එපා ළමයි හරිද උදේට තියෙන්නේ නැගිට්ටා පොෂ් දාගත්තා ෆ්ලෑස් තුනා ගියා එච්චරයි දැම්ම මේ දැම්ම කොච්චර රෑ වුණත් ඔයා හෙට යන ඇඳුම අයන් කරලා තියාගන්න වගේ බෑග් එක හදලා තියාගන්න අරන් යන්න අවශ්‍ය වෙන දේවල් ටික තියාගන්න මේ ඔක්කොම ටික හරියට එකලඟින් තියාගන්න වැඩ ටික ඔක්කොම ෆිනිෂ් කරන්න
ඒක හෙට උදේට ආට ඔෆිස් යන්න ගොඩක් ලේසි වෙනවා. අපෝ කියවනවා කියවනවා ඉවර යන්න නෑනේ. ඕ ඒක තමයි. හරි හරි ඉතින් තව චුට්ටකින් යන්න ඔබ වෙන්න එපා. හරි අපි යමු නේද අපේ චාච්චෝ එකේ නම්බර් 9 අහන්න. මේ සොන් එකත් අහලම කමුක හෙනම් කට්ටිය. මේ අපේ චාච්චෝ එකේ නම්බර් 9. සමුගන්නවා කට්ටිය හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ හොඳද? ඔෆිස් එකේ වැඩ ටික, ගෙදර වැඩ ටික, ආගේ පර්සනල් වැඩ ටික ඔක්කොම හොඳට කරගෙන යන්න ඕන. මතකයිනේ? එහෙනම් ඉතින් මේ ලැබෙන සතිය ඔයාට සුබම සුබ සතියක් වෙන්න කියලා මහතුතින්ම ප්‍රාර්ථනා කරනවා. නිකම් වෙන්නේ නැහැ වැඩ කරන්න ඕනේ. ඉතින් ඔය ලැබෙන සතියේ හරියටම මේ වෙලාවෙදී මම එන්නම් ඔයාගේ ගෙදරට. ඔයා ආසම කරන ලස්සන සින්දු ගඩකත් අරගෙන ඉතින් මම කට්ටිය අද මට කියන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තාමත් චාන්ස් එක තියෙනවා ලබන සතිය ගේන්න ඕන සොන්ග්ස් මොනවද කියලා ටැග් කරලා දැන් කමෙන්ට් එකක් දාගෙන යන්න මම යන්න කලින් මම ඒ ටිකත් අරගෙන යන්න. හරි එහෙනම් කට්ටිය ලෑස්ති වෙලා ඉන්න. නෙක්ස්ට් වීක් අපි හම්බෙමු. අදට ගුඩ් නයිට්. බයි බයි. ලව් යු ඕල්. ලස්සන සොන්ග් එකක් අහගෙනම අපි යමු එහෙනම්. Thank you.
බලනුඹේ දැසයාවුණා මගේ කෝලකමට ලොල හැඟුම නුඹට පේවුණා උයිරායි මොළියායි උනරි නරේනායි ඉසයන් මුළුදුම් ඉසයයි නැයිනායි කෝඩු හිතට ආලනුඹේ දැසයාවුණා මගේ කෝලකමට ලොල හැඟුම නුඹට පේවුණා ජාල රේඩියෝ සත්කාරය සියහඬ